ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරපු අන්තර් සමාජ T20 තරගාවලිය වරුණේ දේශීය පිටේ ඉන්න දක්ෂයන් කීප දෙනෙකුගේම සුවිශේෂී දක්ෂතා එක්ක මේ තරගාවලියේ වැඩ පෙන්නපු තුන් ඉරියව් ක්‍රීඩකයන් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ තරගාවලියේ තුන් ඉරියව්වෙන් වැඩ පෙන්නපු ක්‍රීඩකෙක් තමයි රමේෂ් මෙන්ඩිස් කියන්නේ. තම අවුරුදු 22ක් වන රමේෂ් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ තරගාවලියේ තරඟ 6කදී ලකුණු 128කුත් පිටදඟ පන්දු යවන්නෙක් විදියට කඩුලු 8කුත් දවා ගන්න සමත් වුණා. තරගාවලියේ වැඩ පෙන්නපු තවත් තුන් ඉරියව් දක්ෂයෙක් තමයි සීකුගේ ප්‍රසන්න. සීකුගේ ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. සීකු මේ තරගාවලියේ තරඟ 7කදී ලකුණු 98කුත් පන්දු යවන්නෙක් විදියට කඩුලු 12කුත් දවා ගන්න සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට කාලයක් ලොකු සේවයක් කරපු තිලකරත්න දිල්ෂාන්ගේ සොහිරාවන තිලකරත්න සම්පතුත් මේ තරගාවලියේ වැඩ පෙන්නපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. සම්පත් තරගාවලියේ පන්දු යවන්නෙක් විදියට කඩුලු 13කුත් ප්‍රතිකරුවෙක් විදියට ලකුණු 116කුත් ගන්න සමත් වුණා. තරගාවලියේ ශූරතාවය දිනපු NCC කණ්ඩායමේ චතුරංගද සිල්වත් තරගාවලියේ හොඳට වැඩ පෙන්නපු ක්‍රීඩකෙක්. චතුරංග තරඟ 8කදී කඩුලු 17ක් දවා ගත්ත වගේම ප්‍රතිකරුවෙක් විදියට ලකුණු 104ක් ලබා ගන්නටත් සමත් වුණා. මේ පන්දු යවන්න ඔක්කොම අපිට ලංකාවේදී නැත්නම් ආසියා කලාපයේ වැඩිපුර මුණගැහෙන දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ. මේ අතරේ අපිට තරගාවලියේ හමු වුණ තව දක්ෂ ක්‍රීඩකෙක් හිටියා. ඒ තමයි යුද හමුදා කණ්ඩායමේ ජනිත් සිල්වා. ජනිත් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකෙක්. ජනිත් මේ තරගාවලියේ පිටින් ලකුණු 123කුත් පන්දුවෙන් කඩුලු 11කුත් දවා ගන්න සමත් වුණා. ජනිත්ගේ පන්දු දෝලණය කිරීමේ හැකියාව වගේම ලොකු පහරවල් එල්ල කරන්න පුළුවන් හැකියාවත් T20 තරඟවලට හොඳට ගැලපෙනවා කියලා තමයි අපිට පෙනුනේ. ජනිත් මේ විදිහට තමන්ගේ දක්ෂතා තවත් උපමට්ටම් කරන්න සමත් වුණොත් අජන්ත වෙන්ඩිස් සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නගෙන් පස්සේ යුද හමුදා කණ්ඩායමෙන් අපේ ජාතික කණ්ඩායමට තවත් ක්‍රීඩකයෙක් එකතු වෙන විදිය බලා ගන්න පුළුවන් වෙයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපි channel එකත් එක්ක එකතු වෙන්න, අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.